රජයේ රෝහලවල මේ වන විට සැලකියුතු මට්ටමේ කිසිදු බෙහෙත් හිඟයක් නොමැත. මේ වන විට වෛද්‍ය සැපේ මංශයට වාර්තා තිබෙනේ සාමාන්‍යයෙන් එදිනදා රෝහල්වලට විශේෂිත වූ අයිතමයන් වල හිඟතාවයක් පමණි. එම හිඟතාවය ඇතිවීමට පාසඳාන් කරුණු බලපෑ ඇති බව හඳුනා ගැනීමට තිබේ. 1. අදාළ රෝහල විසින්ම කරන ලද අව ඇස්තමේන්තු (underestimate). අදාළ අයිතමයේ ඉල්ලුම පුරෝකතන ඉල්ලුමට වඩා ඉහළ යාම. වාර්ෂික ඇනවුම වෛද්‍ය සැප මංශයට ලැබීමේදී ඇති වූ ප්‍රමාදය. ඉහත ප්‍රමාදයන් නැතිවෙන කිසිදු අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධ හිඟයක් මේ වෙනට රෝහල්වල නොමැත. මෙම ඖෂධ වර්ග වෙරි එසෙන්ෂල්, එසෙන්ෂල් සහ නන් එසෙන්ෂල් ලෙස හඳුනාගෙන ඇති අතර එම සියලු ඖෂධ තොග අදාළ රෝහල්වල හිඟයකින් තොරව පවත්වාගෙන යාමට පාසඳාන් ක්‍රියාමාර්ග ගෙන තිබේ. 1. ආයතන විසින් ප්‍රාදේශීය මිලදී ගැනීම. ආයතන සතු විකල්ප සුදුසු ඖෂධ භාවිතා කිරීම (substitute). 3. රෝහල් අතර වූ පරිගණක පද්ධතිය හරහා එක් රෝහලක නොමැති වූ ඖෂධයක් අදාළ ඖෂධ තිබෙන වෙනත් රෝහලකින් හුමාර් කර ගැනීම. මෙම ක්‍රමවේදයන් භාවිත කර දැනට වෛද්‍ය සැපුම් අංශයේ ප්‍රධාන ගබඩාවේ නොමැති ඖෂධ සියල්ල ඉතා සාර්ථකව කළමනාකරණය කර ගනිමින් 5/8/2019 දින කරාපිටිය ශික්ෂණ රෝහල විසින් ඖෂධ සභාවගෙන ඇති සටහනක් මේ සමග අමුණා ඇත. මම මේක පෙන්වන්නම්. මේ වගේම අවුට් ඔෆ් ස්ටොක් කියන එක මේ පෙන්වලා තියෙන මේ වෛද්‍ය සංගමය ඒ ලයිස්තුවේ ඇත්තම තත්වය මේක මම සභාගත කරනවා තමුන්නාස්සලට බලා ගන්න. හැම ලයිස්තුවෙම කිසිම දෙයක් නැහැ අඩු වෙලා එකම එකක් තියෙන approval pending කියලා එක ඖෂධයක් විතරයි ඖෂධ 34න් එකක් විතරයි approval එකට ප්‍රමාද වෙලා තියෙන අනිත් එකක්වත් නැහැ. ඒ නිසා මේක අමූලික අසත්‍යයක් කවුරුවක්වත් ප්‍රකාශ කරන ඒ ඕනම හොස්පිටල් එකක් තමන්ගේ ඖෂධ ලයිස්තුවක් හදනවා. ඒ ඖෂධ ලයිස්තුව කියන්නේ හිඟ නෙවෙයි. ඒවා ඖෂධ අඩු වෙනකොට ඒ හදලා මෙහාට එවනවා. ඒකෙනුත් අපි ඉදිරි දීලා තියෙනවා ඒ ඖෂධ වලට අඩු එක වෙනත් ළඟ රෝහලක තිබෙනවා නම් ගන්න. ඒව නැත්තම් මුදල් දීලා තියෙනවා හැමෝටම ගන්න. යාපනයේ රෝහලේ අධ්‍යක්ෂකවරයාට දීලා තියෙනවා මිලියන 10ක් අතට කෝටියක් දීලා තියෙනවා සල්ලි. ඕනම එක බඩුවක් ඕනම වෙලාවක ගන්න. ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයාට දීලා තියෙනවා කෝටි 5ක්. මේ නිකන් දාන ලයිස්තුව පෙන්නලා මේවා නැහැයි කියලා දේශපාලනය සඳහා කියන මේවා එක මේ අමූලික අසත්‍යයක්.